දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. අදත් කුට්ටම ඇනුවා. පූර්වන් හේරා පොරව ආසියා විතරක් නෙවෙයි ජෝකර් ලවත් අනනවා. දැන් මේ අනන ඇනිල්ල ගැන එක වෙලාවකට අමුතුවෙන් ලියන්න ඕනේ නෑ කියලාම හිතනවා. මොකද ඔය අනන්න ගත්ත වෙලේ ඉඳලා ඔය කුට්ටම ගැන අපි නිතරම කිව්වා. එකක් කියන්නම් මේ අය පොරවල් නෙමෙයි. මේ හැමෝම ඇමතිකම් දරපු අය. මේක එක ඇමතිකමක්වත් විද්‍යාත්මක අතිවිශේෂ තනතුරු නෙවෙයි. මේ ඔලුගෙඩි මාරු කරනවා බලය පවත්වගෙන යන්න. දැන් බෙලඳ ඇමති ලෙස ෆේල් වුණ බන්දුලගේ විෂය ආර්ථිකය. එහෙම බන්දුල Tamanගේ විෂය ඇතුලෙත් ෆේල් වුණානි. දැන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය දුන්න කියලා මොකක්ද අමුතුවෙන් කරන්න පුළුවන්? අනිත් හැමෝමත් එහෙමම තමයි. කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ කුට්ටම අනනවා තනතුරු දෙනවා බලයේ තහවුරු කරගන්න හදනවා ආයේ වර ප්‍රසාද අරගෙන ඉතිරි ටිකත් කන්න හදනවා ඔච්චරම තමයි බැලූ බැල්මට අපට නම් පේන්න තියෙන්නේ ඇත්තම කිව්වොත් අපේ රටේ ජනතාවට හොඳට අකුරු ලියන්න කියන්න පුළුවන් ඒ කියන්නේ සාක්ෂරතාව ඊටාම හොඳයි නමුත් දේශපාලන අකුරු කියවීම තාම ඊටාම දුර්වලයි ඒකට මාධ්‍ය අප සියලු දෙනාත් වග කිව යුතුයි අප දේශපාලන දැනුම ලබා දෙනවා කියලා කරන්නෙම මොකක් හෝ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීම නාලිකාවකට ඇවිත් දෙපැත්ත තුන් පැත්ත බෙදිලා සුනකීන් වගේ පොර කාලා ගෙදර යනවා මැද ඉන්න මෙහෙවන්න පවා ඒ දේශපාලන කුලල්කා ගැනීමවල කොටස්කරුවන් බවට පත් වෙනවා ප්‍රශ්න අහන්නේ තම තම නාලිකාවල න්‍යාය පත්‍රවලට අනුවයි පුවත්පත් මාධ්‍ය මීට වඩා විශිෂ්ට සේවයක් ඉටු කරලා තියෙනවා ඉටු කරනවා නමුත් ඉතා සහර ගර්භ ලිපි කියවන කී දෙනාද ඉන්නේ එහෙම ලිපි කියවලා දැනුම ගත්තනම් ජීවිත කාලයටම පක්ෂවල වහල්ලු ඉන්න පුළුවන්ද කැපුවත් කොළ කැපුවත් රතු කැපුවත් නිල් පාට පක්ෂවල වහල්ලු ඉන්න බැහැනේ නේද පවතින යථාර්ථය තුල බුද්ධිමත්ව බලය දෙන තැනට අපේ රට පත්ුනේ නැත්තේ අඩු වැඩි වශයෙන් ජාතිවාදයත් ආගම්වාදයත් එපමණක්ම නෙවෙයි කුලවාදයත් අප රට ඇතුලේ ක්‍රියාත්මක නිසා බවත් මතක් කරන්න ඕනේ අප මේ ටෙලිවැකිය හරහා උත්සාහ කරන යම් පමණකට හෝ ඒ දේශපාලන සාක්ෂරතාවය වෙනුවෙන් සටන් කිරීමටයි. ඊයේ දකින්ට අහන්ට ලැබුණු දේශපාලන කතා දෙක තුනකට සාධාරණ උත්තරයක් දීලම අද ප්‍රවේශය ගන්නම්. හඳුන්නෙත්ති තරුණ උගත් බුද්ධිමත් දේශපාලන නායකයෙකු ලෙසයි සාමාන්‍ය පිළිගැනීම. විශේෂයෙන් කෝප් කමිටුව තුළ විශිෂ්ට හෙළිදරව් කිරීම කළා. හොරෙක් නෙවෙයි. නමුත් මේ ඊයේ කියපු කතාව හරිද? හැබැයි එදා නම් වෙන්දා ප්‍රහාරයට ප්‍රතිපහාරයේ අශිෂ්ටත්වයට ශිෂ්ටත්වෙන් උත්තර හොයන්න එපා. අශිෂ්ටත්වයට උත්තර හම්බෙන්නේ ඒකෙන්ම තමයි. ඒ ප්‍රතිචාර දක්වපු හැම කෙනෙම ආරක්ෂා කරන්න ඕන. වෙන එකක් තියා එදා ගහන්න බෑ කියලා අද දඩේමට ලක් වෙලා ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමාව ආරක්ෂා කරන්න ඕන. මොන පක්ෂකින් හරි කමක් නැහැ. මැයි 9 වෙනිදා උදේවරුේ සිද්ධ වෙච්ච ජරා දේශපාලන ක්‍රියාවට හවස් වරුවේ ප්‍රතිචාර දක්වපු මිනිස්සු ආරක්ෂා කරන්න. හඳුන්නෙත්ටි මේ කතාව වැරදි. මයිනගෝ ගමටයි ගෝටගෝ ගමටයි ගහන්න ගිනි තියන්න මුලපිරු හනුමන්ත පර්සි මහේන්ද්‍ර බව සත්‍යක්. ජොනිලා රෝහිතලා ඇතුළු පිරිස ඊට මුල් වූ බවද සත්‍යක්. ලෝකයේම මේ රාජපක්ෂලගේ ම්ලේච්ඡ බව ප්‍රතික්ෂේප කරන බවද සත්‍යක්. අදත් ජාත්‍යන්තරයේ අපට හරියට ඩොලරයක්වත් දෙන්න එක පාරටම කැමති වෙන්නේ නැත්තේ මේ රාජපක්ෂලා නිසා බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. රාජපක්ෂලගේ මානව හිමිකම් කඩකිරීම නිසා අප අතීශයේ නිඳිත තිරිසන් මෙලේච්ඡ ජාතියක් කියලා තමයි ඔය ලෝකේ බොහෝ රටවල් හිතාගෙන ඉන්නේ. හැබැයි මේ ම්ලේච්ඡත්වයට පිළිතුරු ලෙස ගිනි තැබීම් නම් අනුමත කරන්න බෑ හඳුන්. ගිනි දෙවියට පූජා කරන්න තරම් ධනයක් අප සතුව දැන් නැහැ. ඒ නිසා ප්‍රහාරයෙන් පසු ඇති වූ පශ්චාත් ප්‍රහාරයෙන්ද ගිනි තැබීම්ද ශිෂ්ට මිනිසුන්ට අනුමත කරන්න බැහැ. ඇසට ඇස දතට දත න්‍යාය පරණයි හඳුන්. එකක් පැහැදිලි. ගින්නට මුලපිරු පර්සි මහේන්ද්‍ර ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නවා වෙනුවට කොළඹ ඇවිත් අහිංසක කොල්ලෝ කෙල්ලන්ගේ ඔලු පළපු එවුන් අල්ලනවා වෙනුවට පොලිසිය හාව අල්ලනවා. ඒක ඇත්ත. ඒකයි අප නිතරම කියන්නේ දේශපාලනය වූ පොලිසිය අපේ රටේ දූෂිතම ආයතනයක් කියලා.
කියලා. ඔය පොලිස්පතිම කිව්වා නම් OIC ලා පත් කරලා ඉන්නේ පළාතේ දේශපාලනඥින්ගේ අවශ්‍යතාව මත කියලා තවත් කුමන කතාවද? ඒ නිසා ප්‍රචණ්ඩත්වයට උත්තරේ ප්‍රචණ්ඩත්වේ නෙවෙයි. ගිනි තිබ්බා කියලා ලන්සලලට කෙහෙලියලට දැනෙන දෙයක් නැහැ. කෙහෙලිය ඊයේ පෙරද දවසක කිව්වා අදත් හෙටත් එන්නේ බෙන්ස් එකේමයි කියලා. ඒ වගේමයි දේශබන්දු ගැන හඳුන් කියපු කතාව. එයාව ආරක්ෂා කරමු කියලා හඳුන් කිව්වා. ඒක යටි අරමුණක් ඇති. නමුත් හඳුන් පුළුවන් නම් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ඇවිල්ලා ඔය දේශබන්දුට එදා සිද්ධිය මුල ඉඳලා අග වෙනකම් ඇත්ත කියන්න කියන්න. පිස්සුද හඳුන් මේ පොලිස් කාරේ උණපුරුකේ දැම්මත් බලුවලිගේ ඇද නෑරේ කියලා අහලා තියෙනවද? ආයේ සියල්ල නෝමල් වෙලා උසස් වීමකුත් ලැබුණාම දේශබන්දු ආයෙත් පර්ණ පොලිස් කාර්යම තමයි. සමහර විට හඳුන් ඔයාගේ ඔළුව බැටන් පොල්ලකින් පලන්නත් පුළුවන්. දැන් පොලිස්පති කොහොමද අත හොද ගන්න හදන විදිය? දේශබන්දු දැනගන්න ඕනෙලු ගහපු එක වලක්වන්න. ගහන එක නතර කරන්න එපා කියලා මම නම් කිව්වේ නෑලු. අපට නම් කියන්න තියෙන්නේ පොලිස්පති මුලින්ම ඔයා ඉල්ලා ආස්විය යුතුයි. දේශබන්දුගේ වැඩ තහනම් කළ යුතුයි. ඊට පස්සේ මේ පොලිසියේ වලහ වෙනුවට හාව අල්ලන ක්‍රමේ වෙනස් කරන්න ඕනේ. ඒක උගලන්ට කරන්න බැර නම් ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමකට හරි දීලා හරි ඇත්ත හෙලි කරලා මිනිස්සු අල්ල ගන්න. නන්දසේන ජනාධිපතිද කිව්වේ, පර්සි මහේන්ද්‍රද කිව්වේ, එහෙමත් නැත්තම් වෙනත් කෙනෙක්ද කිව්වේ කියලා ඇත්ත කියන්න. දැන් තවත් අතේ පැලවෙන බේගල් ඇද බාන්න එපා. මිනිස්සු ඔය කාවත් විශ්වාස කරන්නේ නැහැ. මේ බලන්නකෝ මුලින්ම නීති අතර ගත්තේ කවුද කියලා. මේ අපේ රටේ දරුවන්ට නැන නුවණ දෙන්න ඉන්න ගුරුවරියක් නේ නේද? ඇත්තම කිව්වොත් පාතාලෙවත් මේ ජාතියේ මැර ගෑනු ඉන්නවද? කොහාව දත්ත ඩංගුවට ගත්තේ? එදා පෙර වාසනාවකට මේ උන්දා අර ඉස්කෝලේ ගිය කොල්ලෝ කෙල්ලෝ ටිකකට තමයි අහු උනේ. නැත්තම් ඇඳිවතත් නැහැ. අදපාංගඩ මහත්මිය කියනවා මයිනගමට ගහලා එන්නේ, කොටගමට දැන් ගහන්න යනවා. අපි නීතිය අතර ගත්තා. අපි කිව්වේ අපි මාස ගානක් බලන් හිටියා නීතිය ක්‍රියාත්මක කරනකන් නැති හින්දා ජනතාව නීතිය අතට අරගෙන අද ගෝල් ෆේස් එකෙන් පන්නන්න අද මයිනගෝකම සුද්ධ කළා. හඳපාංගඩ ඔයා ලැජ්ජ වෙන්න ඕනේ. ගුරුවරියක් ගන්න ඕනේ වේවැල වෙනුවට ඔයා යකඩ පොළු අතට ගත්ත එක ගැන. තිරිසන් දේශපාලන වාසි ගන්න ඔහෙලා වගේ ගෑනු කාන්තා සංහතියටම නින්දාවක් ලැජ්ජාවක්. දැන්වත් ජාතියෙන් සමාව ඉල්ලගත්තොත් හොඳයි. ඊළඟට මේ රට දැන් ආයේ අමුතුවෙන් හිඟමන්නට වැටෙන්න දෙයක් නැහැ කියලා අප නිතරම කිව්වනේ. ඉන්දියා ජනතාවගේ මානුෂීය ආධාර රුපියල් බිලියන 2ක් ඊයේ ලැබුණා. ඒ ආධාරවලට සහල් පවා අඩංගුයි. බලන්නකෝ රෙදි ඇඳලා කෝඩ් දාලා ගිහින් හිටපු කට්ටිය මේ උන්දල මේ ආධාර ගන්න ගිහින් හිටිය නිකන් හරියට ජාතික වීරයින් වගේ. අපට නම් කියන්න තියෙන්නේ රට මේ හිඟමනට දාපු අයම තමයි මේ ඉන්නේ. කොහොමද මහාචාර්ය ජීඑල් පීරිස්ගේ අර්ථකථනය? ඉන්දියාව එවන විට US ඩොලර් බිලියන 4 මාරකට වඩා පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවට කරලා තිබෙනවා. කිසිම යුගයක මේ විදිය පරිත්‍යාගයක් ඉන්දියාව වෙන කිසිම රටකට කරලා නැහැ. මීට පෙර මේසා විශාල ආධාර තොගයක් ඉන්දියාව කාටවත් දීලා නැහැලු. පව් මාර මහාචාර්ය මොලේ කටක් ඇරලා ලැජ්ජ නැතුව විවරණක් දෙනවා මේ රට කාබාසනිය කරලා. අප නිරන්තරයෙන්ම කියන දේ ගැන සීබුද්ධියෙන් හිතන්න. අපේ රටේ දේශපාලනඥයින් 1948න් පසු අඩු වැඩි වශයෙන් යපුම් මානසිකත්වයක්, ඒ කියන්නේ මොනවා හෝ දෙන්නම් අපිට ඡන්දය දෙන්න කියන යපුම් මානසිකත්වයක් හැදුවා. රටක් ලෙස නැගී සිටින මාර්ග හොයන්න තරම් බුද්ධිමත් ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහය ගත්තෙම නැහැ. මේ රට කවදාවත් සුපිරි ආර්ථික විශේෂඥයින් අතට දුන්නෙම නැහැ. දුන්නෙම කබ්‍රාල වැනි කබ්බන් අතට. පට්ටපල් බොරු සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන බැසිල් වැනි කළු කපුටන් අතට. මහා බැංකුවට පසුගිය කාලයේ පුරාම ස්වාධීනව වැඩ කරන්න දුන්නෙම නැහැ. රාජ්‍ය බැංකුවලටත් එහෙමම තමයි. පොඩි මිනිහෙක් රුපියල් 25000ක් 50000ක් ගන්න ගියාම මැරුණ සීයා අන්තිමට ඇඳලා හිටපු අමුඩේ පාට අහනවා. සමහර බැංකු එහෙම තමයි. ණය ගන්න ගිය කෙනා සීයාගේ අමුඩේ තියා, සීයාගේ අමුඩේ පාට තියා සීයාව දැකලවත් නැහැ. නමුත් මොනතරම් හොර ව්‍යාපාරිකින්ට කෝටි ගණන් ණය දීලා තියෙනවද? පුදුම අපරාධයක් කියන්නේ මොන වත්කමක්වත් ඇපේට නැතුව කෝටි ගණන් ණය දීපු ණය ගත්තු එක. අන්තිමට රටේ දුප්පත් මිනිස්සුන්ගේ ධනය මහයුන්ට කෝටි ගණන් ණය ලෙස දීලා ගෙවන්නේ නැති වුනහම බොල් ණය කරලා දානවා. මේ රට බොල් වෙන්න එක හේතුවක් ඕක. අප දන්නවා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයා බොහොම අවංක කෙනෙක්. අපි එතුමාව තාම එහෙම තමයි පිළිගන්නේ. ඔන්න පුළුවන් නම් කරනවා නම් වැඩක්. අපේ රටේ ධනය අරගෙන ඒ ධනය බොල් ණය බවට පත් කරලා හැංගිලා ඉන්න සියලු දෙනාගේ ලිස්ට් එකයි ගානයි පුළුවන් නම් මාධ්‍යට දෙන්න, ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා දෙන්න. ඔබ ඔබේ
මහබැංකුව ස්වාධීන බව පෙන්වන්න මිනිස්සු එතකොට ඒවට උත්තර හොයයි. කොහොම නමුත් අප කියන්නෙම රනිල්ලා නිමල් සිරිපාල්ලා දිනේෂ්ලා පර්සි මහේන්ද්‍රලාට එක දෙයයි කරන්න පුළුවන්. ඒ තමයි තවත් ණය අරගන්න එක. මේ ණයෙන් ඒ ණයෙන් අපට තව ටික කාලයක් කන්න දෙන්න පුළුවන් එක. කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් ඉතින් තව මොන කෙංගෙඩියද ඕන කරන්නේ කියලා තව ටික දවසකින් අපේ උන්දලම කියන්න පටන් ගනීවි. සමහර වෙලාවට කියාවි ගෝල් ෆේස් කොල්ලන්ට පිස්සුයි කියලා. උන් මේ කරන්න ඇතිකමට මනමාලකමට හට් ඇතුලේ ඉන්නවා කියලාත් කියාවි. නන්දසේන ගිහිල්ලා කොහමද එහෙම පුළුවන්ද කියලා ඇහුවේ නැත්නම් තමයි පුදුමේ. නන්දසේන කොහොම හරි රනිල් එක්ක එකතු වෙලා අපේ පෝලිම් නැති කරලා රට බේරගත්තා කියලා කියන්න පටන් ගනීවි. නමුත් එකක් මතක තියාගන්න, නන්දසේනම කියපු විදිහට රටේම මලගම ලිව්වේ එයා. පොහොර තහනම තීන්දුව ගත්තේ ජනාධිපති නන්දසේන. IMF ගියේ නැති එක ගැන එයා සමාව ඉල්ලුවා. යහළුවන්ට දීපු තෑගි බදු සහන ගැන, සීනි බදු සහන ගැන, මේ හැම දෙයක්ම නන්දසේනගේ පාලනය යටතේ වෙච්ච දේවල්. ඇත්තටම මේ රට මේසා විශාල අගාධයකට ඇද වැටුනේ හමුදාවේ ලුතිනන් කර්නල් කෙනෙකුට රටක්ම බාර දීපු නිසා කියලා දැන්වත් පිළිගන්න. ඒකෙන් අදහස් කරන්නේ ඊට ඉස්සෙල්ලා හිටපු අය අද ඉන්න අයයි සුද්ධවන්තයෝ කියලා. ඒ සියලු දෙනත් අඩු වැඩි වශයෙන් මේ රට වැටිච්ච අගාධයට වග කියන්නම ඕනේ. ලුතිනන් කර්නල් කෙනෙකුට බොහෝ වෙලාවට, ඒ කියන්නේ අනදෙන නිලධාරියෙකුට උපරිමයෙන් ලැබෙන්නේ 1102 දෙනෙකු විතර ප්‍රමාණයක් පාලනය කරන්න. අපි 2,20,00,000 ජනතාවගේ ඉරණම බාර දුන්නා. දැන් පේනවද වෙච්චිදී? එනිසා නන්දසේන ජනාධිපති ගෙදර යා යුතුමයි. ගෝටා ගෝ හෝම් කියලා උදේ හවස මතුරන්නම ඕනේ. ගියත් නැතත් මතක තියාගන්න, රනිල් ඔයාව අරීවි. රනිල් ඔයාව ගෙදර අරින හැටි ගැන හිතාගන්නවත් බැරි වේවි. රනිල්ගේ එකම හීනේ ජනාධිපති. අවුරුදු 40කට වැඩියෙන් පාර්ලිමේන්තුවේ හිටපු රනිල්ට දැන් සමහරු කියනවා මේ රට හදන්න පුළුවන්ලු. ඔව් ඔව්, අපි නෑ කිව්වේ නෑ. කොහෙන් හරි ණය අරගෙන අවුරුද්දක් එකමාරක් පෝලිං ටික නැතුව කන්න දීලා ආපහු පර්ණතැන්ටම මේ රට දාන්න පුළුවන්. එතනින් එහාට නම් මුකුත් කරනවා කියලා හිතන්න තරම් කෝ අමුතු සාධක. අපට කියන්න තියෙන්නේ මෙච්චරයි. අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ හිටපු රනිල් වික්‍රමසිංහට පුළුවන් කියලා හිතනවා නම් මේ රට ඉතිරි අවුරුදු 2-3 ඇතුළත සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන්න දවල් කාලයක අහස බලන්න තරුයි හඳයි දෙකම එකපාර පෙනේවි.